बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तत्यंपि धम्मं
शरणं गच्छामि। ततेऽम्पि संगं शरणं गच्छामि। पानातिपाता वेरमणी सिक्कापदं समादियामि। अदिन्नादानावेरमणी सिक्कापदं समादियामि। कामेषु नित्याचारावेरमणी सिक्कापदं समादियामि। मुसावादावेरमणी सिक्कापदं समादियामि। सुरामेरय मज्जपमा दत्तानावेरमणी सिक्कापदं समादियामि। समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता। सद्दं मुनिराजस्य सुनन्तु सद्गमुक्तदम्। धम्म श्रवणकालो अयं वदन्ता। धम्म श्रवणकालो अयं वदन्ता। धम्म श्रवणकालो अयं वदन्ता। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। शारद नीरद चन्द मरीचि केर समुद समुति तरीचि। देव नदी जाल भाषणकारी शोभति बागवा पंदर कितनी। सारा काल आसे संदरने आस गंगे सुदूर कंदरने। निमल अमिल गुण कंद सपिरने।
සෑසිතිලෝ නා හිමි නම දින්නේ අන්ධකාර පරිතුන් මනහරං බුදුන්ද සුභාසිත විඤ්ඤෝදාරං සන්තානං සෝ කාබයහරං වන්දේ ධම්මං පරමෝදාරං අවෙද අඳුර ගන දුමෙ දුරලන්නේ බුදුන් වදාලේ උදාරවන්නේ සතුන් වග සෝතුක් බිය පහවන්නේ පරම උදාර දහම් නාම දින්නේ පලන්දායතේ යන්තේ දින්නම් නිරන්තරේ හං අංජලි කරනම් සාවක සංග ගාන ගුණපුන්නම් වන්දේ සාසන උදකේ පදුමම් දුන්දේ කවදත් සුවඳ හමන්නේ දෑත ඇඟිලි බැඳ නිතර වඳින්නේ සාසන දිය මත පියුමන් වැන්නේ ආර්ය සංඝේ ගාන පානම දින්නේ තෙරුවන් ගුණ වැඳගෙන ආසමාන සරුවේ දන්සිත් නිතරමගෙන කියමින් දිනු සැති වානර රැන කවිකර නෙමි පුවතද මාල පාන ගුරු ඕවේ දන්තාව දෙලේ ගන්නේ ඒ ආයේ නැවිප දෙකටවැටන්නේ සෑසිතතාගත බුදුහිමියන්නේ පුරාණ ජන්මේකෙ කවියෙන් ගුන් බුදුපන පද දාස අත දේශනින්නේ ගමින් ගමට බුදු හිමි වැඩ මන්නේ උතුම් උතුම් බාල පද දේශනින්නේ දනන් මනෝ විල උබුදාලන්නේ සාවක පිරිස සමග ආසමාන පාද තබා පොළවට සුවගෙන වැටකේ වනයක් දෙක සුවගෙන පුකුණ ළඟට වැඩියා නාද පාන සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත සුපින්වතුනි මේ පින්වත් පිරිස මේ අවස්ථාවේදී සූදානම්ව සිටින්නේ කාව්‍යමය ධර්මදේශනයක් ශ්‍රවණය කිරීමට ඒ කියලා කියන්නේ සත්වයාගේ මෙලව පරලව දෙලොවම ජයග්‍රහණය කරන්නට පුළුවන් උතුම් වූ ධර්ම රත්නය කවියේ පෙළගස්සන මොහොතයි.
ඉතින් එහෙම මොහොතකදී පින්වතුන් ඊටම සංවරව කෑකෝ ගහන්නේ නැතිව එක නිස්ථානයක සිටලා කාවෙන්නේ ධර්මදේශනය ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ශ්‍රද්ධා සිත් පෙරදරිව පවත්වාගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්නව පින්වතුන්ට එය බාධාවක් වෙනවා. ඒ නිසා අපි අපගේ අරමුණු සියල්ලක්ම පැහැදිලිව පවත්වාගෙන මේ කාවෙන්නේ ධර්මදේශනාව ශ්‍රවණය කරමු. කාවෙන්නේ ධර්මදේශනය ශ්‍රවණය කිරීමේදී පින්වතුනි පින්වතුන්ගේ අවධානය යොමු කරන්නට ඕනේ කවියෙහි තාලවලට නෙමෙයි. මේ කවිවල ගැඹිරා තිබෙනා වූ යථාර්ථයේ කුමක්ද තමන්ගේ ජීවිතයට ගන්නට පුළුවන් ආදර්ශයේ කුමක්ද කියන දෙයි මේ පින්වතුන් කල්පනා කරන්නට ඕනේ. ඉතින් එහෙම කල්පනා කරගෙන සිත කය වචනය තුන්දර සංවර කරගෙන අපි මේ නලපාන ජාතක කතා පොත මේ අවස්ථාවේදී ශ්‍රවණය කරමු. සෞමරුම් පවද පරදවා ලෞතුරා බුදු බව ලබා සෞවන් සමග ගෞවෙන් ගෞව අවසිතින් නොබලා යමින් ගමින් ගම රතින් රත වඩනා බුදුරජාණන් වහන්සේ එදා නලපාන නම් ගමට වැඩලා නලපාන කියන පොකුණු සමීපයේ තිබුණ වැටකේ වනයේ සුවසේ වාසය කරනවා. ශාවක පිරිස දියලමට එනියන්නේ බාටවානයාකුය හැම අත පවතින්නේ ඉදිකටු දන්නට පාට සොයන්නේ පොටි හාලු ගුරුර උනවනයට යන්නේ උන ගස කපාගෙන එක තැනකට ආනාදේක
देवाज हाल से एक अत में बुद्रजानन वहन से वैदिन वन लहब एकाले पिंगुतुनी बहु मवल भीगला तिबुना मैं पकुने दिया रखुसे कुत्तरागेन ये पकुने तो बसीन मिनिसुं कमी जीवत तुना एकाले अपे बोसतानन वहन से वान रज को एपदिला असु दहसक पमने वदुरांते नायक वेला मैं वनांतरे वासे करना पुपुनु तेरे पेरे वल दीवाने रखु से पुपुन ते अधिपति वेन्ने बहिन बहिन आय अल्लांकन्ने सुनुवन याक बावत हैरने बुदुवीमत पेरो मनपुर मिन्ने अप पोसत सास देही एरी दिन्ने असुदाहस केते नायक वन्ने वानर जन्मे तेरे ही पड़ने गसिन गसते दुए निन पानी मिन्ने ने नाले फिरिवर आस लेट गानी मिन्ने दवसक मेलेस ओए दान देन्ने मेवन पियस हरी अमो गन एहे मेहे दुआ पामिन यन यन मेदन आवे ये
रखो सारा गात मापो को मुहत बैसन सो तुम एवैनी विलकत अल लम कने නලපාන පොකුණ සමීප වනයේ වාසය කරන අපේ බෝසත් වහන්සේ රජතුමා පිරිසට අවවාද කරනවා මේ වනාන්තරය බොහොම භයානකයි විස සහිත ගස් තියෙනවා ඒ වගේම විස ගිනි සහිත වැල් තියෙනවා කන දෙයක් කන්නේ හොඳට සොයා බලලයි වතුර බොන්නේ හොඳ පරිස්සමටයි කියලා ඒ නුපුරුදු වනාන්තරයේ ජීවත් වෙන ආකාරය ගැන එදා තම පිරිසට මෙන්න මේ ආකාරයට කියලා දෙනවා බෝසත් හොඳින් දෙන ඕදාන් සෙවම පිළිගෙන ඒ දවසරින තන මේ බඳු කිසිවක් වනයේ සිදු වින ගසින් ගස යන්නා පුරුදු කොළ ගෙබි දළු දෙකන්නා ඇවිදගෙන යන්නා නුහුණු පෙදෙසක නැවති උන්නා හැන්දෑ උන්නා එක දවසක් යන අතර කාටත් එක ලෙසට බැන් තිබ හායි වතුර පුකුණක් අසල සිටියත් ගස් උඩ වැතිර වතුර බොන එක ඔව දන්නා තැර නුරු තැනකයි රැඳි ඉන්නේ එක් වරම බෑ වතුර බොන්නට අපට සිදුවෙයි අපේ බෝසත් රජතුමා එන තුරුමයින්නට අමුතු පොකුණක් තිබෙයි වෙනසක් දැනෙයි නොහැකිය බිම බයින්නට සියලු දෙන පැන් නොබීතියා එන තුරුම බෝසත් නහන්නට බෝසත් තෙමේ පස් විලයි පැමිණෙන්නේ ඕ එන තුරාන කිසිවෙකු දිය බොන්නේ දරුවලේ ආදර නැතිවාද පැන් බොන්නේ යනුවෙන් එදා බෝසත් රජ විමසන්නේ
सुनू हाड़ दे
බාහෙන් බොන්නේ නැතිද එදා මහ වනාන්තරයේ වතුර තිබහින් සිටින මේ වානර පිරිස පින්වතුනි බෝසත් වානර රජතුමාගේ අවවාද පිළිගෙන පුකුණන් නොබැස්සා ඊළඟට ගත යුතු පියවර පිළිබඳව කල්පනා කරද්දී තමයි පුකුණේ ඉන්න උදකරාක්ෂයා දිය දෙබෑ කරගෙන ඇවිදින් ඇයි වතුර නෙදී බලාගෙන ඉන්නේ විලට බහැලා වතුර බොන්න කියලා කියන්නේ ඒ වෙලාවේ අපේ බෝසත් වාන රජතුමා රකුසාගේ නැවත මෙසේ අහනවා රකුසාසන් ඕනේ මට පිළිතුරු දෙන්න වරයේ ඇඟඳ විලට බසින මිනිසුන් කන්න වැස මුනි රජුගෙන් අවසර ඇත මට දෙන්න වඳුර නිගස උඩ ඉන්න මියත් අසන්න මේ මහවන මැතින් දෙදිය පිරුන මේ දිලේ සතර අතට නිතර පැතිර තිබෙයි මගේ බලේ උරුල්ලේ පුවත් නාවොත් බැඳෙයි මගේ දැලේ අද වඳුරනි තොපටත් පෙන්වනිය මගේ බලේ බෝසත් වඳුරා නායක කනේ බල පෙන්නා බල පෙන්වන රකුසට මේ ලෙසට පවසන්නා මගේක වඳුරෙක් වත්තට කන්ට නොදෙන්නා රකුසු බලේ පරදෙනවා මගේ බල පෙන්නා එහෙනම් මද බලමු හොඳයි කවුද දිනන්නේ නුඹලාද විලට නොබැස කොහොමද බොන්නේ වතුර බොන්න බැහැපු ගමන් අල්ලන් කන්නේ නුඹලා නොවෙයි වඳුරනි අද මමයි දිනන්නේ කටමැත දොඩන රකුසෝ හැටි දන්නැතිව මිය යයි කියා හිතුවද දිය බොන්නැතිව දිය මත වැටෙන්නට නුඹ සීසන් නැතිව වතුරද බොමුණු බේගොදුරක් වෙන්නැතිව නායක වඳුරු රාජ තිරිසට ආමතනවා වැටකේ වානය ආස බාට කැලයක් වෙනවා මට හොඳ නුවන සක් ඇති වීගෙන එනවා යමු බට කැලයේ වේත වඳුරිඳු අන දෙනවා කොතැනද ඇත්තේ නිවැරදි මග පෙන්වීම සකන එතැන ඇත ජය බිම ලංවීම සමගිය ගැන සැමට එක මක්වීම සැමදාලබා දෙනුනියතයි සැනසීම වඳුරන් බට කැල යෙත පැමිණෙන්නා
बाट यागुंगो सातुन हाट देन्ना पारमिता बाले सेकरे मिन्ना बो सातुन बाले माई नये पेन्वन्ना अनंत पारे नी बाले सीते निन्ने बटया कुम्वे ते आरंती भी निन्ने गेतन तिरी एक सिदूरा कुम्वन्ने यानुएन अधितान कर बो सतन बाले कावे दतन जाए गगनते गेटन तिरी एक सिदूर की एतनते पिंब दुन बटे वालू रानात एतनते असुदा कुनोवे तमनी मनते वेदिंदा तिरिस बैह पिंब पिंब इन्न दिये पिंब हाइयोन इक मन करे गोन्न वनयम बाट तूले ऐती गैत नैती वेन्न पैतू माकुं पैती विये एये एही इतू आन्न हम उन बाट यम ऐतूले तर गेट नती वेनवा ए गेट नती बट अरगेन पुकुन तेनवा पुकुन असल गसुं उद इंद देंदिये बुनवा रखु सत आहुवेन नेने वांदुरु दिननवा उपाय हुए नति के में कावे दत जाए गतंते ए पाकिये में दे होंद आये नो में ते करने असा एता ओवे दन सिती निसाई दिनने विसाल पिनी साकुन मारने नी देरा गने वाकु नोले बने राकुसा पेरे दीना किया बो साकु ताम तीरी सरगेन कैले वतन किया समाज एक जीवाकु देन वीते सातुते दे सोया वैदीती देन उगातुन आयेगे पीते मरे दाया अदेवन तुरुम ए उने तेले समलो पेरता देवा दातुं ए रखू सा वीनू
ganate galpana se pasu vanna lova ipadunot ona සොත්ඹියට මරණය එන බාවකීවා පිරිසේ හොඳ කමට රාජු එන තුරුවා කටමට දෙදු රාකුසා කඳු ලැලිනිවා වානර යගෙන වනයට ආවා ඉපදුණු නමුත් අපේ බෝසත් වඳුරු කුලේ කාටු මත පිපුන මුත් සුවඳය සොඳුරු මලේ तुमने को तन तिबुनाने के विलस दिले कवदत नोंद वडत देवियों पुदती बाले होंदे नम आवे वाद कागे उए गन्न සමගිය තියෙන තැන පව පව එක් වෙන්න මේ නලපාන පුවතින් මන සෙතේ ගන්න එක් මුණ තැන හැකිය සාවි බල පෙන්වන්න පද වේවා
විදිහ උන්වහන්සේ කෙනෙකුට කීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම සම්බුදු කෙනෙක්ගේ ගුණය ඒ කියන්නේ අවබෝධය මම මේ කෙටියෙන් සඳහන් කරන්නේ. එතකොට මේ වගේ පිරිසිදු වතුර භාජනයක් ගත්තට පස්සේ අපිට මේකේ ඇතුලේ තියෙන දේ දැකීමේ හැකියාවක් තිබෙනවා. එහෙත් මේ වගේ නැතිව ඇතුලේ තියෙන දේ පේන්න දෙයක් තිබ්බොත් අපිට කීමේ හැකියාවක් නැහැ. තථාගත සම්බුදු කෙනෙක්ට දකින්න සියල්ලක් පිළිබඳව පින්වතුනි මේ මේ වගේ සියල්ලක්ම කියන්නට පුළුවන්. ඒකල තේරුණාද? දැන් මේක ඇතුලේ තියෙන රොඩක් තියෙනවා නම් රොඩ පේනවා. ජරාව තියෙනවා නම් ඒක පේනවා. අපිට මේක තියෙන වතුර කියලා කියන්නට පුළුවන්. තථාගත සම්බුදු කෙනෙක්ට පින්වතුනි මේ හැම දෙයක් පිළිබඳවම මනා අවබෝධයක් තිබෙනවා. සත්‍යය පිළිබඳව අතීත වර්තමාන අනාගත කියනවා කාලත්‍රය පිළිබඳවම තථාගත සම්බුදු කෙනෙක්ට අවබෝධය තිබෙනවා. මම ඒ සරල විදිහටම කියන්නේ මේතරදී අවබෝධය විග්‍රහ කරන්න තව බැරෑරුම් දේවල් තියෙනවා. ඒව පින්වතුන්ට දේශනා කරලා ප්‍රතිඵලක් වෙන්නේ නැහැ. ඉතින් එවැනි උත්තරීතර බුද්ධත්වේ නම් වූ ඒ ලෝකෝත්තර තත්ත්වයට පත් වීමට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාර සංකේය කල්පලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් පුරන්නට යෙදුණා. ඉතින් මේ පාරමී ධර්මයන් පුරන එක් බෝසත් අවදියක සත්ත්වයෙක් වෙලා වානරයෙක් වෙලා උප්පත්තිය ලැබලා තමන්ගේ 80,000ක් වැනි වානර පිරිසට නායකත්වයේ දැක්වේ කොහොමද කියන කාරණාව තමයි අද දින මේ කාව්‍යමය ධර්මදේශනය ශ්‍රවණය කරන්නට යෙදුනේ. මෙම වානර රජතුමා මේ ප්‍රදේශයේ වාසය කරද්දී එක වනාන්තරයක තියෙනවා මොකද්ද තියෙන්නේ? කැලේ මොකද්ද තියෙන්නේ? කැලේ තියෙන පොකුණක්. එතකොට ඒ පොකුණේ මොකෙද තියෙන්නේ? දියරකුසෙක් ඉන්නවා. දැන් දියරකුස බලාගෙන ඉන්නේ මේ වඳුර ටික වතුරට බහිනක අල්ලගෙන කන්න. ඉතින් අර දුරදක්න නුවණ පණින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ නිකන් නෙමෙයි. පණින්න පෙර සිතා බැලුවා නිසා දුරදක්න නුවණ තිබ්බ නිසා ඒ වායන නායකයා තමන්ගේ පිරිසට කිව්වා එපා ඔයාලා වතුරට බහින්න. වතුරට බැස්සොත් ඊට පෙර වතුරට බහපු කට්ටිය අපි දැක්කම කොදුනේ කියලා බහපු ගමන් අල්ලගෙන කෑවා. බහපු කෙනෙක් කවදාකවත් ගොඩට ආවේ නැහැ. ඒ නිසා කිසි කෙනෙක් බහින් එපා කියලා කිව්වා. ඉතින් ඒ වානර නායකයාගේ අවවාදයේ ඒ ලෙසම ඒ ගුණගරුක ඉතාමත් කීකරු ඒ වානර කණ්ඩායම පිළිගත්තා. ඊට පස්සේ දැන් මේ කට්ටිය වතුර බොන්නේත් නැහැ. ඒ වුණාට වතුර නොබී ඉන්නත් බෑ. එතකොට මේකට මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕනේ කියලා සීලූම දෙනා කල්පනා කරා. දැන් උදගරාක්ෂය බලාගෙන ඉන්නේ වතුරට බහී කියලා. බහින්නේ අයෝ කට්ටිය බහින්නේ නැත්තේ ඇයි මට බයද කියලා දැන් අර අභියෝගත් කරනවා. ඊට පස්සේ අපේ බෝසත් වාන් රජතුමා ඉතාමත් ගාම්භීර ලෙස කියනවා ඔව් අපි වතුරට බහින්නේ නැහැ. ඒ වුණාට වතුරට බැස්සේ නැතත් අපි වතුර නොබී ඉන්නෙත් නැහැ කියලා ඒ අවස්ථාවේදී සංසාරයේදී ඒ ප්‍රාර්ථනා කරන් දෙදුණු අදිස්ථාන පාරමිතාවේ ප්‍රතිඵලයක් හැටියට ඒ අසල තිබ්බු උණ කැලෑවකට ගිහිල්ලා ඉවර වෙලා උණ බටයක් අතට අරන් ප්‍රාර්ථනාවක් කරා මේ සෑම උණ බටයකම ගැට නැති වේවා කියලා. ඒ පෙර භවයේදී පින්වතුනි කරගන්න ලැබුණු අනන්ත ප්‍රමාණ කුසල සම්භාර ධර්මයන්ගේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ අවස්ථාවේදී සියලුම ඒ කැලේ වනාන්තරයේදී සියලුම බටවල ගැට නැති වෙලා ගියා. ඊට පස්සේ වඳුර මොකද කරේ? ඒ වනාන්තරයේ තිබුණු පොකුණ ගාවම තිබු ගහකට නැගලිවර වෙලා බටේ දාලා වතුර බොන්නට පටන් ගත්තා. බලන්න අර නායකයා තමන්ගේ පිරිසට හොඳ අවවාද දුන්න නිසා ඒ අවවාද පිළිගත්තු නිසා විශාල භයානක සත්වයකින් ඒ කට්ටිය මිදෙන්නට යෙදුණා. එතකොට සිංහතුමුත් නිරන්තරයෙන් හිතන්නට ඕනේ වර්තමාන සමාජය තුළ වැඩිහිටියන්ට අවනතවන පිරිසක් අපිට දකින්නට නැහැ. වැඩිහිටියන් අවවාදයක් දුන්නොත් ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ, තමන්ගේ ගුරුවරු, තමන්ගේ සහෝදරයන්
තමන්ගේ බාල පිරිසට අවවාදයක් දුන්නොත් ඒ පිරිස කවදාකවත් එය හිතන්නේ කනකටවත් ගන්නෑ එක කණකින් අහලා අනිත් කණෙන් පිට කරලා දානවා ඒ නිසා බොහෝ පිරිස පින්වතුනි අපේ ඇස් දෙකට පේන්නටම අඳුර කරා යනවා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා අඳුර කරා ගිහිල්ලා ඉවරලා ලොකු වලවලට වැටිලා දුක්ඛිත තත්ත්වයන් වලට මුහුණ දීලා තිබෙන ආකාරයක් අපිට වර්තමාන සමාජයවලදී සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමේදී අපට දකින්නට පුළුවන් එහෙම ව්‍යසනකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න පින්වතුනි මේ අනන්ත ප්‍රමාණ වූ ධර්මදේශනා පැවැත්වුවත් කිසිම පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව මේ ධර්මදේශනා අත්දැකීමක් වශයෙන් ගන්නේ නැති නිසායි ඇසූ මොහොතේ විතරයි එතනින් එහාට හාමුදුරුවෝ දේශනා කරේ කුමක්ද හාමුදුරුවෝ දේශනා කරන්නේද මෙහෙම මෙහෙම කරොත් මට මේ දේ වෙනවා කියලා බොහෝ දෙනා හිතන්නේ නැහැ ඒ නිසා බොහෝ කට්ටිය පින්වතුනි असत्य කියලා පිළිපෙණිත් असत्य සත්‍යයක් විදිහට දැකලා තමන්ගේ අනුවණකම නිසා අනුවණකම නෙමෙයි මිනිස්සුනේ හිතන්නේ නැතිකම නිසා බොහෝ ලෙස දුක්ඛිත දේවල් වලට මුහුණ දෙනවා ඉතින් පින්වතුනි මේ 550 ජාතක පොත් වහන්සේගේ මෙවැනි ජීවිතාදර්ශ බොහෝසේ තියෙනවා අපිට ගන්නට 550 ජාතක පුත්තේ මේකත් වැඩි ආදර්ශ සම්පන්න යහපත් ජීවිතයක් අපට ලබා ගන්නට කාටවත් හිංසාවක් කරදරයක් නොකර තමන්ගේ ජීවිතේ ඉතාමත් අවබෝධයෙන් ජීවත් කරවීමට මිනිස්සෙක් විදිහට මේ සමාජයේ පවත්වාගෙන යන්නට මිනිස් ජීවිතාවක් ගත කරන්නට අපගේ සම්බුදුරජාණන් වහන්සේගේ ඒ බෝසත් අවදීදී ගත කරන්නට ලැබුණු ඒ කතා පුවත් අපට ගන්නට පුළුවන් මෙවැනි කතාවන් පින්වතුන් නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න අසන්න එතකොට පින්වතුන්ගේ ජීවිකාව ආලෝකයෙන් ආලෝකයට පත් කර ගන්නට පුළුවන් පින්වතුනි අප මේ ලබා ගන්නට යෙදුනේ කවුරු වියසිඳුරෙන් බලනවා කියලා කියන්නේ කනකස් බව එතකොට ඔබත් මාත් මේ වියසිඳුරේ සඳ දැක්කා නෝවේද කනකස් දේවා දිය සිඳුරෙන් හඳ දකිනා වගේ කියලා කියනවානේ එතකොට ඒතරම් දුර්ලභ වූ තත්වයකට තමයි අපි මේ පත් වෙලා සිටින්නේ ඉතින් පින්වතුනි මේ දුර්ලභ වූ මනුස්ස භාවයෙන් ලබන්නට පුළුවන් සැප සම්පatti දෙකයි තියෙන්නේ ඒ සැප සම්පatti දෙක තමයි සකල ලෞකික සැප සම්පත්තීත් ඒ වගේම ලෝකෝත්තර සැප සම්පත්තීත් කියන දෙක සකල ලෞකික සැප සම්පත්තිය කියලා හඳුන්වන්නේ මිනිස්සෙක් විදිහට කාලා බීලා ඇඳුම් පැළඳුම් මරන් යාන වාහන අරන් දරුමුණු බුරන් හදලා එහෙම ජීවිතාවක් ගත කිරීම මිනිස්සෙක් විදිහට ලබන්න පුළුවන් සියලුම සැප සම්පත්තිය වෙන එක. ඒ වගේම ලෝකෝත්තර සැප සම්පත්තිය කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහත් කියනා වූ තත්ත්වයන්ටපත් වීම. එතකොට බෞද්ධයන්ගේ පරම නිස්සාව තමයි උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මාර්ගයේ විවර කර ගැනීම නිර්වාණ අවබෝධය ලබා ගැනීම. ඉතින් ඒ දේ තමයි මේ බෞද්ධයන්ගේ ප්‍රධානතම අරමුණ. ඉතින් දැන් මේ පින්වතුන් නිවන් දකින්නට තමන්ගේ ජීවිතාව ඒ මාර්ගයේ පාදා ගැනීමට යම් හෝ දහම් කරුණ තමන්ගේ ජීවිතයට ගන්නට ඕනේ කියන අභිප්‍රායයෙන් සමාදමේදී මේ ප්‍රදේශයට මෙනි ස්ථානයට පැමිණුනේ. එතකොට අපිට මොකද්ද තියෙන්න ඕනේ? නිවන් දකින්නට මම පින්වතුනි නිවැරදි අදිස්ථානයක් තියෙන්න ඕන. නිවැරදි අදිස්ථානයක් නැත්තම් අපි කරන සියලුම ක්‍රියාවන් දූෂිත භාවයටත් පත් වෙනවා සමහර විට ක්‍රියාවන් අපි බලාපොරොත්තු වන ආකාරයට සිද්ධ කරගන්නටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහර කෙනෙක් යම් කිසි දෙයක් සිද්ධ කරනවා කියලා හිතලා ටික වේලාවක් කර කර ඉඳි එයාට කම්මැලි කියලා හිතනවා. ඒ අදිස්ථානේ නැති නිසා. සමහර කෙනෙක් භික්ෂුන් වහන්සේලා 1000කට දන් දෙන්නට ඕනේ කියලා හිතලා අනේ බෑ 10කට දුන්න නම් ඇති කියලා එතනින් නතර කරනවා. තව සමහර කෙනෙක් මාසයක් සිල් ගන්නට ඕනේ කියලා හිතලා සතියකින් ඒක නතර කරලා දානවා. ඒ මොකක් හින්දද? නිවැරදි අදිස්ථානයක් නැති නිසා. බොහෝ කෙනා පින්වතුනි කැමති මේ අසාර වූ දේ සාර කියලා හිතලා පව කරන්නමයි ගොඩක් කට්ටිය කැමති. පින් කරන්නට ගොඩක් කට්ටිය කැමති නැහැ. ඒත් පින්වතුනි මේ පින කියන දේ තමයි බුදුහම උගන්වන පරම සතුට. එතකොට ඒ සතුට සිද්ධ කරගන්නට නම් පින්වතුනි අපි ඒ පින පුරව ගන්නට නම් ඒ ආකාරයටම අපි බලාපොරොත්තු වන ආකාරයට මේ පින් සිද්ධ කරගන්නට නම් අපිට නිවැරදි අදිස්ථානයක් තියෙන්නට ඕනේ. අදිස්ථානයක් තියනවා කියලා කියන්නේ
අපි යම්කිසි දෙයක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට තිබෙන්නා වූ අචල ඒ කියලා කියන්නේ හෙල වෙන්න එක කිසිම වෙලාවක හෙල වෙන්නේ නැහැ ඒ අදිස්ථානයේ තිබ්බොත් එහෙම පින්වතුනේ අපිට ඕනම ජයග්‍රහණයක් ලබා ගන්නට හැකියාව තිබෙනවා අපගේ බෝසතාණන් වහන්සේගේ කතාවස්තුන් තුලින් අපට මේ වගේ දේවල් ඉගෙන ගන්නට පුළුවන් දැන් මේ වානර තිරිස මේ අවස්ථාවේදී සියලුම දෙනා ඒ මරණයෙන් බේරෙන්නේ ඒ බෝසත් වහන්සේතුමා පෙර බෞවලදී සිද්ධ කරගන්නේ දුණු අනන්ත පාරමිතාවන්ගේ ප්‍රතිඵලයක් ඇටියට. එතකොට මෙහිදී සිද්ධ කරන්නේ මේ අදිස්ථාන පාරමිතාව. අදිස්ථාන කරනවා පෙර කරගන්නේ දුණු සියලුම සකල කුසල පුණ්‍ය සම්බහ ධර්මයන්ගේ අනුභවයේ සත්‍යයක් තිබෙනවා නම් ඒ සත්‍යයෙන් මේ බටවල ගැට නැති වේවා කියලා. එතකොට පින්වතුනි අපිට වුණා සත්‍ය ක්‍රියාවක් කරන්නට පුළුවන්කම තිබෙන්නේ අපි පින් කරලා තිබොත් විතරයි. එහෙම නැත්නම් එහෙම අපිටත් අන්ත අසරණ භාවයට බොහෝ අවස්ථාවන් වලට අසරණ අවස්ථාවන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එතකොට බෝසතාණන් වහන්සේ ප්‍රථමයෙන්ම කාමසුඛාලිකානියෝගයෙන් දා ශරීරයේ දඩලක දුක් දුන්නා. ඊට පස්සේ ඒක හරියන්නේ නැහැ කියලා අත්තකිලමතානියෝගයේ ශරීරයට කාමසුඛාලිකානියෝගයේ ශරීරයේ දඩලක සැප දුන්නා. අත්තකිලමතානියෝගයේ ශරීරයේ දඩලක දුක් දුන්නා. ඊට පස්සේ ඒ දෙකම හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ මැදුම් පිළිවෙත ඔස්සේ උන්වහන්සේ කොහොම හරි උන්වහන්සේගේ මාර්ගය අවබෝධ කරගන්නට ලැබුණා. ඒ නිවැරදි අදිස්ථානය නිසා කියනවානේ ශරීරයේ බැඳිලස දුක් දෙන කාල සීමාවලදී උන්වහන්සේගේ මේ උදරයේ අත ගෑවොත් එහෙම කොන්ද අත කොන්ද අහු වෙනවා කියලා කියන්නේ කොන්ද අත ගෑවොත් උදරය අහු වෙනවා කියලා කියන්නේ එවැනි තත්ත්වයන් වලට මුහුණ දීලා උන්වහන්සේ ඉතාමත් අදිස්ථානයකින් සිටියා අදිස්ථානයේ නිසා උන්වහන්සේ උතුම් වූ බුද්ධත්වයට ලබා ගත්තා මේ පින්වතුන්ටත් මම කියන්නේ විශේෂයෙන්ම මෙතන ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා ඉගෙන ගන්න දරුවෝ පොත ගත්තට පස්සේ පොත අතර ගත්තට පස්සේ මම හොඳට ඉගෙන ගන්නවා මම ඉගෙනගෙන පොත්පතේ දැනුමට විතර සීමා වුණු පුද්ගලයෙක් බවට පත් වෙන්නේ මේ පොතපතේ තිබෙනා වූ යහපත් දේ තමන්ගේ ජීවිතයට අරන් මේ සමාජයෙන් සුවඳවත් කරන උතුම් මිනිස්සෙක් බවට පත් වෙනවා කියන අදිස්ථානයේ සීලුම දරුවන් තුළ තියෙන්නට ඕන. එහෙම නැත්නම් විභාග පාස් කරනා විතරයි එතනින් එහාට අනිත් පුද්ගලයාගේ වේදනාව අනිත් පුද්ගලයාගේ හැඟීම තේරුම් ගන්නට බැරි ඒ කියලා කියන්නේ සෙන්සර් නැහැ. ගොඩක් කට්ටියද නැහැ අනිත් කෙනාගේ දේ දැනෙන්නේ නැහැ. එහෙම නිසා බොහෝ කට්ටිය තවත් පිරිසකට දුක් දෙනි සමාජයේ ඔහේ ඉපදුනාට ජීවත් වෙනවා. ඉතින් එහෙම ජීවත් වෙන්නේ නැතිව තමනුත් ජීවිතාව මිනිස්සෙක් විදියට ජීවත් කරගැනීමට මේ පොතපතේ දැනුම ලබා ගන්නවා කියන දේ අදිස්ථාන කරගෙන පාඩම් කරගත්තොත් එහෙම පාඩම් කරොත් එහෙම ඒ දරුවාට යහපත් මාවතක් ඔස්සේ යන්නට පුළුවන්. මෙච්චර පින්වතුනි මේ දේශනාවේදී මම දේශනා කරන්නේ මේ පින්වතුනුත් ඉඳගෙන ඉඳලා බොහොම පාසුවටපත් වෙලා සිටින්නේ අපේ නියමයේ තමා පැයකට වඩා ධර්ම දේශනයක් පවත්වන්නේ නැහැ මගේ නියමයේ මොකද බොහෝ කට්ටිය පැයකට වැඩිය ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට කැමති නැහැ ඒතකොට කට්ටිය දෙපා වෙනවා ආන්දරොත් දෙපා වෙනවා ඒ නිසා දේශනා කරන්නේ දුනු යහපත් ධර්මයේ පින්වතුන්ගේ ජීවිකාවේ පින්වතුන්ගේ හදවතේ ගැඹුරුම තැනේ රඳවා ගන්න පින්වතුන් නිරන්තරයෙන්ම මේ මෙවැනි දේ ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරලා සත්‍ය අසත්‍යතාවයේ පින්වතුන් විසින්ම පිළිගන්න පිළිගරා පින්වතුන්ගේ ජීවිකාව මිනිස්සෙක් භාවයට පත් කරගෙන මිනිස්සෙක් විදියට මේ සමාජයේ අනිකාර දුක් දෙන්නේ නැතිව යහපත් ආකාරයට හසුරවන්නට ප්‍රාර්ථනා කරගෙන මේ උත්තරීතර මනුස්ස භාවයේ මිනිස්සෙක් විදියට ජීවත් වෙලා උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගැනීමටම ප්‍රාර්ථනා කරගන්න. ඉතින් අද දින මේ කරගන්න දුන සියලුම සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් අප විශේෂයෙන්ම අපට ආරාධනා කරන්නේ දුනු අපගේ ගම්මානයේ අලගමුව ප්‍රදේශයේ ඉතාමත් සමාජයට මෙහෙවරක් සිද්ධ කරන පින්වන්ත පියතුමා තිස්ස බණ්ඩාර පියතුමා අපට අද දින ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්න ලැබුණේ එතුමාගේ ගම්බද ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ ඉතින් අපේ හාමුදුරුවනේ අපගේ ගමට ගිහිල්ලා අපි කවිබණ දේශනා කරමු කියලා අපගේ පියතුමා අපට සඳහන් කරන්න ලැබුණා ඒ කාරණේ නිමිති කරගෙන අපි මේ ස්ථානෙට පැමිණියේ ප්‍රථමයෙන්ම තිස්ස බණ්ඩාර පියතුමා ඇතුළු වේ පින්වන්ත පවුලේ සියලුම පින්වතුන්ට මේ පින් සියල්ලක් නියතු වාසනා වේවා ඒ වගේම විශේෂයෙන්ම විවිධ හැලහැප්පීම් වලට මුහුණ දීලා මේ පින්කම සංවිධානය කරන්න ලැබුණු එප්පාවල වීරසිංහ මහත සිතමුකාන්තා ගොවි සංවිධානයේ සියලුම පින්වතුන්ට මේ පින් සියල්ලක් නියතු වාසනා වේවා වචනයකින් හරි මේ පින්කමට සම්බන්ධ වන්නේ දුනු සියලුම පින්වතුන්ටත් මේ පින් සියල්ලක් නියතු වාසනා වේවා පින්වතුන් ප්‍රඥාවන්තයන් බවට පත් වේවා සිල්ලුතුන් බවට පත් වේවා ගුණවතුන් බවට පත් වේවා මිනිස් එක්ක විදියට මනුස්සකම්
වලින් පිරිපුන් මිනිසුන් බවට පත්වීමට මේ කරගන්න දෙන සීලූම් සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් හේතු වාසනා වේවා. නවග්‍රහංගය වෙන්න තිබෙන අපල උපද්‍රවයක් මාර්ග බාධකයක් වේනම් ඇස්සහක් කටවහක් වේනම් වෙනත් ආකාරයේ අමනුෂ්‍ය දෝෂයන් තිබෙනවා නම් සතුරු බලවේග තිබෙනවා නම් ඒ සියල්ලක්ම දුරින් භූත භාවයට පත්වීමට මේ පින් සියල්ලක්ම හේතු වාසනා වේවා. ඒ වගේම පින්වතුන්ගේ දෙමව්පිය ගුරුවරු ඥාතිතයිසි සහෝදර සහෝදරයන් හිත මිතුරු මිතුරියන් ආදී සියලුම පින්වතුන්ට මේ පින් සියල්ලක් මෙහෙතු වාසනා වේවා. මේ පින් දාම් රැස් කරමින් වාසය කරන කල්හි මේ ගෞතම සම්මා සම්බුදු ශාසනයෙන් උතුම් වූ නිවන අවබෝධය ලබා ගැනීමට මේ කරගන්න දෙන සියලුම සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් හේතු වාසනා වේවා කියලා සියලු දෙනාම සාදුකාරය පවත්වනවා. අපි මලගින් ඥාතීන් තහ දෙවියන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනම් ඕතෝ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් ඕතෝ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් ඕතෝ සුඛිතා හුන්තු ඥාතයෝ. එත්තවතාචයම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තවතාචයම්මේහි සම්පදං පුඤ්ඤ सब्बे दूतानुमोदन्तु सब्बे संपत्ति सिद्धिया. एत्तावता च अम्मेहि संपदं पुण्य सब्बे सत्तानुमोदन्तु सब्बे संपत्ति सिद्धिया. का सत्ता च बुम्मत्ता देवानागा पुण्यन्तं अनुमोदित्वा चिरं रक्खन्तु लोकशासनं. का सत्ता च बुम्मत्ता පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් දක්කන්තු ධම්මදේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් දක්කන්තු මං පරන්තේ. උපනුපන් සෑම භවයකදීම කල්යාණ මිත්‍රාශ්‍රයම ලැබේවා. පාප මිත්‍ර සේවනයේ නමු වේවා. ඒ සඳහා මේ කරගන්න ලැබුණු සියලුම සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් මේ පින්කම සඳහා අපට ආරාධනා කරන ලැබුණු සියලුම පින්වතුන්ටත් ඒ වගේම මේ සංවිධානය කරන්න ලැබුණු සීලුම් පින්වතුන්ටත් අප ප්‍රාර්ථනා කරන ලැබුණු සීලුම් පින්වතුන්ටත් මේ පින් හේතු වාසනා වේවා. හේතු වාසනා වීමෙන් උපනුපන් හැම භවයකදීම කල්යාණ මිත්‍රාශ්‍රයම ලැබේවා. පාප මිත්‍ර සේවනයේ නමු වේවා කියලා අපි ප්‍රාර්ථනා ගාථා කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය.
सभ्येते विवर्जन्तो सब रोगो विनश्यतु माते भवत्वंतरायो सुखी दीर्घायुको भव भवतु सब मंगलं रक्खन्तु सब देवता सब बुद्धानुभावेन सदा सुत्ति भवन्तु ते भवतु सब मंगलं रक्खन्तु सब देवता सब धम्मानुभावेन सदा सुत्ति भवन्तु ते भवतु सब मंगलं रक्खन्तु सब देवता सब संघानुभावेन सदा सुत्ति भवन्तु ते अभिवादन शीलिस्स नित्यं उद्दापचायिनो चत्तारो धम्मा वर्धन्ते आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ते सब संपत्तिमेव च अतो निब्बान संपत्ते मिनाते समिच्छतु शिव दिनातम तिरुवन सरणाय कार्मिक निवेदन मैं सिर देना महचाने सिद्धम गोचा दाने सिसिपेन दंसल पावतन ये संद कोल दंसल पावतन भुक्ति अभी आराधना कर सीट सिर देना रही दंसल उस पैन पाने करने हैं तेरा भी मतान कर सीखना होता ही आज दिन खायु में धर्म देश ना विस्तर दिख कर अपने स्वामी नोहन से इधर मैं उन्हें आगे मुक्त वातावरण स्थित सिद्ध कराने टे मैं उन्हें धर्म देश ना पावतन टे शक्ति दही रे किरदीव ने लबे वाक्या प्रार्थना करनी माँ गाउरे ना राधना कर सीखना खावियन अपे स्वामी महंसे आशीर्वाद करतन धाम पास उप प्रधानाचार्य सिंह महात्मा मिगता पमी इतने कौंटा गोल संविधान मगिन संविधान कर्ण पुण्य कपेस्ते पुण्यानुमोदन स्तुति सह संविधान मा मेसे स्तुति अपे हम दोरु अने माटे अवसर देंते अद हस्ति कपु में विदियत गेनन पद मुनन्ने सित सतुटें पिलीगंत ओबिरसवन तिकक मावित युमुवंत जय श्री भो समिंदु रज रट पिहित दिन दलदा समिंदु सिंह जगल सित सदन रुनु कतर गम तिद बल पतुरवन वेवाओ ब समट हिमि संबुदु सरन मतु इपदीम निवनिंसन सुन सेक बव दुख ससर गन पहादा दुन सेक मित करुणा गुणय सत हट पैसेक गौतम मुनिंदु मगे हीरो संदुन सेक हत पहनिद हसंदिन पशु वीला रट जातिय पिनिस
दिव्य दुन सिहि करला अपे हम दुरुवन बन कवि एक नगला कल देश नय तई में तुति पूत करला।